ම මේ අමුතු ආකාරය සංග්‍රහයට මූුණ ගිලතියෙන්නේ එස්සයිවරේ ඕ නමින් එස්කේද සිල්වා. එමනත් තම් සම්පත් කුමාර්ද සිල්ව නමයි තමයි ඕගෙන්න්නාම. ඕ අනුක්තව වැඩ කරන්නේ ගෝනහේෙන කෑම්පකේ එමන තම් ස්STF ගෝනහෙන කෑම්පකක් තමයි මේ එස්සයිවරයක් වැඩ කරන්න.ඇස්කේද සිල්වා පහුගේ දස්වල කොන්දේසි විරහතව වර්තමාන මිනිමරු ආ්ඩුුවේ දඩබරිලකඩියට කටයුතු කර. බදන්න මේ නිශ්චිතමෝතේ, ආණ්ඩුව මේරටේ සිවිල් ජනතාවට පහර දෙන්න දොරුණු විද්‍යයට STFක පාවිච්චි කරනවා. මේ නිලධාරයා මේුණ කුප්ප කුබාඩි පාහර වැඩ කරන අවිිතරක්නෙවා නෙමයි ඒවා බොහොම ආඩම්බලෙක් අයිවාරු ගහන් කියන පුද්ගලික්. මේ පුද්ධයා මේ නිච්චත කාලය වෙනකුට තාව කාලිකුව පදිංචවෙලා ඉන්නේ මහරගම පමුණුව පාරේ. ටම පංසල ආසන්නේ තමයි මේ පුද්ගලයාගේ තාව කාලික නිවස පිහිටලා තියෙන්න්නේ. මේ ස්කේද සිල්ල නැතම් මේ එස්සයි වරයා පහුගේ දවස්තු ලොබ දකින්නට ඇති. රනිල්ගේගේ ඉස්හ මිනිස්සුන්ට පහරදිපු ආකාරය. අන්නේ සිද්ධියටත් මේ කල්ලකන්නේ පාහරයා සම්බන්ධයි.ඒවගේම ජනාධිපති ලේකම් කාරයාලේදි ඒ අයිංසක ශිෂ්‍යයන්ටසා මාජනතාවට පහර දෙනේ වැඩේටත් මේ පුද්ගලයා සම්බන්ධයි. හු ප්‍රසිද්ධේීමම බීමතින් හැසිරෙන පුද්ගලෙක් කෙළ තමයි ප්‍රදේශයේ ජනතාව කියන්නේ. එවගේම මොහුත් සල්ලාලෙ. ඊ දවසේ ඔහු කෑම්පකෙන් ගෙදර ආව සතියකට විතර පස්සේ ගෙදරාපු මේ පුද්ගලයා තමන්ගේ බිරිිධත් එක්ක බොහොම කයිවාරු ගැහවා. විශේෂම රනිල්ගි ගේ ස්රාඩි තමන් කොහොමද විනිසුන්ට ගැව්ව කෙලා ආඩම්බරයෙන් පෘජා පුරාජේරු කියෙව්වා. ඉන් පස්සේ මේ පුද්ගලයා කොහොම හරි, මංගාව තිබ්බූ අරක්කු බෝතයකුත් බීලා තියෙනවා මේ වැඩේට උසම්බන්ධ කරගෙන තියෙනවා තමන්ගේ මත්සින එමන් නැත්තම් තමන්ගේ අල්ලපු ගෙතර ඉන්න තමන්ගම ඥාතියකුත් මේ වැඩේට සම්බන්ධ කරගෙන තියෙනවා ප්‍රදේශවාශීෙන් කියන පාරිදි මේ පුද්ගලයාට මේ අදාළ මේ ඥාති සහෝදරයාගේ අඹුවත් එෙක්ක පොඩි සම්බන්ධයක් තිබිලා තියෙනවා. ත් මිට් ර්න්නේ මේ පුද්ගලයා දිගින් දිගටම බීලා අර තමන්ගේ ඥාති සහෝදරත්ක කයිවාරු ගහ ගහින්දල තියෙන්නේ කොහොමද කොල්ලන්ට ගැවිව කියෙන කාරණ. කෝමිතත් මොහු කපට විදියට තමන්ගේ සහෝදරයට දරුණු විදියට බොන්න දීලා තියෙනවා මොකද මොහො සුපුරුදු විදියට කොටු පයින වැඩේ කරගෙන ගිහින් තියෙනවා කොටු පයින වැඩේ කරගෙන ගියා විතරක්නෙමයි මේක පවුලේ බහු තරක්ධනයක් දන්න හැබැයි නොදන්න විදියට ඉන්න කාරණයක් කට මේ වගේ හාල් පාරු කාලකන්ියෙක හැප්පෙන්න්න පුළුවන් හයියක්ේ පවුලට තිබ්නෙ නෑ විසසි මඔබදන්නවා ස්ටF කෙවුන්ගේ ඇගේ හයිිය තිබුණට මොලේ හයියක් නෑ ලො ඇඟක්තියන පුංචි මොලයක් තියෙන මේ වගේ සත්තු සුනකය වගේ කියල තමයි සමහරු කියන්නේ කොමතත් මේ සුනකෑන තමේ පොලිස් ස්ටF බල්ලා තමන්ගේ නෑන වෙන කෙනෙක් එක අනියම් සම්බන්ධයක් තිබිලා තියවා මේ පුද්ගලයා මේ බීල ඉවරවෙලා සමන්ග මස්සිනාව ගෙදරට ගිහින් දාන්න ගිහින්තියෙනවා. විශෂම තමන්ගේ මත්සිනනා ගෙදරට දාන්න යනකොට තවටිකා බොන්නදීලා මේ පුද්ගලත් ගානට සූර් වෙලා තමයි ගිහින්තියෙන්නේ. කෝමතත් එස්කේද සිල්වා කියන මේ එස්සයිවරයටට තමන්ගේ අමුව බොහොම පැහැදිලිව යනකොට කියලා තියෙනවා ඔය දමන යන් දෙපා, එයායට නැතන් යකින් ඒ බිරිඳ කියලතින අය කියලා අයියට ඔහේ අන්නරලා ඔයා මෙ හෙට වෙලා ඉන්ඩේ කියන කාරණ. හැබේ මේ පුද්ගලට පුදුම සත්්‍ය කරුණාවක් පහළ වෙලා තියෙනවා තමන්ගේ අල්ලපු ගෙදරට මත්සිිනාරලන්න නැත්තන්ගේ සහෝදරයාරලන්න. ඒ වෙලාවේ මේ බිරිඳ නිරන්තරයම කියනදේ අන්නැතුව මේ පුද්ගලයා තමන්ගේ මත්සිනාව නැතම් මේේ ඥාති සහෝදරයාාව බොහොම අමාරුවෙන් වත්තංකට ගෙන අල්ලපු ගෙදරට ගිහින් තියෙන. අල්ලපු ගෙදරට ගෙහිල්ලා මේ පුද්ගලයා ඒ ගෙදර තමන්ගේ සහෝදරයා පුටුවක තියලා ඒ සහෝදරයාගේ බිරිඳත් සමඟ බොහොම ආදරෙන් ඇඟෑලුම් පාමිින් අයිවාරුවක් ගහන්නට පටන් අරන් තියෙනවා. මේ විලින්දට ඉදර තියන තමයි තමන්ගේ සහෝදරයාගේ බිරිඳට ඉඳලත් තියෙනවා. අවුරදු දාසයක දාහතක විතර තරු නුද්දුවක්. විශේෂයම මොයද්දුව කිහිප වතාවක් මේ ඒස්ටෆ් නිරධාරයක්ත් සමඟ, මහින්ම්පස් වෙලා තියෙනවා මේ පබතින තෞත්ය ගැන විශේෂම මේ පුද්ගේල මේස්කේද සිල්වක කියන එස්සයිවරයා නිරන්තරයම කයිුවාරු ගහලතියෙනවා තමන් හොහොමද මිනිස්සුන්ට ගැහව කියන කාරණය. විශේෂම අර දරවා බලාපොරොත්තුවන්ගලලාතින ඒද ගෙරයින්න ගෑන දරවා විශ්වවිද්‍යාලයන්න්න විශාල ආසාාවකෙන් සිටින දරුවයි වගේම ශිෂ්‍ය ව්‍යාපාරයෙන් සම්බන්ධයෙන් ආඩම්බරෙන් කතා කරන දරුවේ මේ නිසා ඇය නිරන්තරම තමන්ගේ මේ ඥාතිය සමඟ ගැටුමක් ඇටිකර ගත්තා. හැබැයි මේ වෙලාවේ බීල සූර්වලා හිටපු මේ පුද්ගරයා දිගින් දිගටම එ ඥාති දරුවටත් හිත රිජන විදිහට තමයි කතා කරලා තියෙන්න්නේ. අන්තිමට ඒ දරවා කියලා තියෙනවා. ඔව වැඩි කාලයක් නෑ පටිසන්දන්න නීතියෙන් ගැලවනත් බලට සවභහ ධර්මයන්නන් ගැලවඩවෙඩි නැයි කියලා ඥාති සහෝදරයට කියලා තරහ වෙලා මූනත් එෙල්ලගෙන කාම්රයට ගිහිල්ලා නිතිෙන්න්න සූදානම් වෙලා තියෙනවා. ඒ වෙලාවෙත් තමයි මේ ස්කේද සිල්ව නත්තඟර නාති සහෝදරයාගේ බිරිඳටය කුරුමානං අල්ලං හිටපු මේ පාහරයා හිමිහිට කුස්සයට ගිහින් තියෙනවා බයිට්ටකට මොනහරි හයන්. මේවිකේට බයි්ටකට මොනහරි හොයන්න ගිහිල්ලා ඒ තමන්ගේ ඥාති සහෝදරගේ බිරිඳගෙන් ආලත්තියෙනවා මොනහරි සැරට දෙයක් නැද්දෙයි කියලා. ඒ වෙනුකොටත් තමංගාවට එන්නේ විශේෂයම අහාවල්ලෙක් වැඩේටයි කියලා ඇය දැන ගැන හිටිය. හැබැයි? ඇස්ටF එකේ එස්සයි ගෙනකොට අල්නකොට හොට අල්ලන්න ඕනය කෙ හිතකු මේ අම්මන්්ඩි අනේ ොඩක් ින්ඩක ම පොඩි මස්ක කල්ල බැදල දෙන්නම් කියලා මේ පුද්ගලව එතනම් පුටුවගේ ඉන්දගෙන මස් බදන්න පටන් අරන් තියනවා. ඉතින් මස් බදිනකොට ඔබදන්නම සාමාන්‍යෙන් මේ මස්වලට සාමාන්‍ය අපේ විනිස්සු මිරිස් කවලං කරලා ඔක හොඳට අතගාල තමයි බදන්න. ඉතින් මේ කාන්තාවත් මේ වැඩේ මෙහෙම කරගෙන යනි ගමන්. තර තිබිල තියෙනවා කොටයා නැත්තං කාලා ඉතිං තමන්ගේ මේ අනියන් සමියට නැත්ත ස්ේඇද සිල්ව කෙන එස්සයිවරයට අරැස්ට් පාහරියට ඒ කාන්තාව අදාළ බෝටල තියල තියෙනවා ඕෝගහොම නම් බොන්්ඩේ කියන කතාව කෝමිතාත් මිත්තුූනි මේ පුද්ගලයා බිබී ඉන්න ගමම්ම සූර් වැඩිකමට අදාළ කාන්තාව ගාවට ගිහිල්ලා එහෙ මෙහෙම මිරිකන්න පටන් අරන් තියෙනවා අදාළ කාන්තාව මේ වෙන කොට थිටියේ මිරිස් අතගාමි ඉතින් මේ විදියට දෙන්න අනග රංගණයේ යෙදන කොට එක් අවස්ථාවකෙඩි දුව තන්ටයි විත්තියෙනවා ඒවේදාවේ අම්මා දුවටත් කෑ ගහල දුවට ොඩක් ඇතුළෙට වෙලා ඉන්න පාඩමක්කර ගන්නන්නේ කියලා දුව ඇරලා තිෙනවා ඉන් පසේ එඒළම මිනාඩි දහයක්ක් විතර යනකොට බුද්ිය ගත්තය කියලා අම දැනගත්තටට පස්සේ දෙෙන්නගේ අන්නග රංගනය පතන් අරන් තියෙනවා දැනට දැනගන්න ලැබිලා තියෙන පරිදි එස්සයිද සිිල්වක් කියෙන පුද්ගල මේ මොහොත දංගිදිල තියන්නේ සරං කඩමල්ලා. ඉතිං අඩාල කාන්තාවෝගේ ජුන්ඩ අල්ලලා තියෙනවා මේන ජුන්ඩ අල්ලන වෙලාවේ ඒ කාන්තාවටත් අමතක වෙලා තියෙනවා තමම් මිරිස් අතගාමින් හිටියයි කියන කතාව අන්න ඒ වෙලාවේ එස් සයිකාරයාගේ ජුන්ඩා දන්න පටන් අරන්තියනවා. මිටෝොනි කටේ මිස් ග්‍යාවනාවම කොහොමද කියෙ ඔපට හිතාගන්නට පුළුවන්. කටට වඩා අහල්ෙ කොච්චරන් සෙල් සිටුවද කියලත් ඔබ දන්නවා. ඉතිං ඒ වෙලාවේ ඒ සයිකාරයට දරාගන්න බැරුව මර ලතෝනි තියන්නට පටන් අරන්තියෙනවා. ඉන් පස්සේ අදාළ කාන්තාව ලොකු අතුරකක් කරගෙන ජුන්ඩට දිගින් දිගටම හැළුවට එක ප්‍රතිඵලයක් ලැබිලැනෑ. ඉන් පස්සේ කරල තියෙන වැඩේ තමයි. ඩි ගලා රිජ් කරල යිස් කැටවගේ ජුන්්ඩගැති එලතියෙනවා. ඔොහොම එතක් මේ සදධ්‍යය ඇහියිලා බිරිද අල්ලපු ගෙදර බිරින්ද ඇවිත්තියෙනවා. මොක්කද මේ මිනික් කෑගහන්න කියන කාරණය බලන්න. කෝමතක් මේ එස්සයිද සිල්ව නැතනර ගොනවවෙල කෑම්පගේ හිටපු කාලකන්න එස්සයිවරයා අර තරුණයන්ට පහරදීපු පාහරයා. ොමත් හොට පයින බහෝ බිරිද දරගන හිටිය. න් පස්සජුන්ඩක් පොහොමහරි අයිස්සකේ දාගෙනම තමයි, මිනිියහ ඇබරි ඇබෙරි ඉඳලා තියෙන්නේ බිරිඳ ආාවට පස්සේ බිරිඳ හලා තියෙනවා මොකද ඔක් කරන්නේ මොකදොවේ වෙලා තියෙන්නේ කියලා. එතකොට අරමිනිහ කියලා තියෙනවා බලන්න කො සුදු මට මුත්ත්‍රාමාාවක් හැදුන එක දරාගන්නම බෑ වෙන කරන්න දෙයක් නැතිතන්න තමයි අතුරක්දම්ම දැන් අයිස්තියලායි තියෙන්නේෙ කිය. ිටන්නේ කහොමත අදාලකාන්තාවයින් පාසේ ඒ තමන්ගේ ඥාති සහෝදරයට නැත්තන් අරම මනිහගේ දුුන්ඩගේ මිනිස්සුලපු ගෑනිිට සැරප්ුවෙන් ගහලාතියෙනවා. කොහොමිත අත්මිටවර්ණනිී අපට නීතිය සදාචාරය ගැන කියල දෙන්ඩ නෙට්‍රු මේ කාලකන්න පාහරයන්ගේ පාහර ජීවිතෙෙන්න්න මේ බිදිහයට. කොහොමත අත්මිටෝර්ණි තවසන්තවස මේ කාලකන්න්‍ය ආන්්ඩුව කරග යන කුප්ප කුපාඩි පහරවිඩවල් අවසායක් නෑ. මේ රටේ හෞතරයක් වන පිදීබපු චන්ද වලින් පාර්ලිමෙන්න්්වැඩදගගේ මියහරක් මෙමනකුට හද සිනීති අනුවමත කරලා ඉවරක්. ඒනිසා අපේ අපේ කන්නා ඩිස්සර හට ගිල්ලා අපේ කනපලාගන්න ගහන්න සිද්ධුවෙන තැකට ඇවිත්තියෙන්වා. මොකට මේ වෙනකොට හමුදා පාලනයක් වගේ එකක් තමයි. අපේ රටේතියෙන්නේ. එනිසා මිට්චෝරණී මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත්මටත්. මේ ගෝනවල කෑම්පකේ එස්සයිද සිල්ලවාගේ පාහරයව් නටත්තු කරලා. සාන්න මුන්ට පඩිගවෙලා उनන්ට බොන්න තපේ සල්ලි වෙලින් වියඩාන් කරලා ගුි කන්නයි අපපට සිද්ධ වෙලා තියෙන් ඒනිසා අගේ තරමට බොලේන ඇති මේ කාලකන හමුදා නිලධරම් පොලිස් නිනරධරින් බෙල්ලෙන් அල්ල පැත්තකින් කියයලා වැදි කරන හැමේකාම ගෝල් පේසිකටගෙනල හමගහන්න පුළුවන් සමාජත්‍රමයක් भीහි කිරීමට අපි ශීල් मेंදना කැपීම්. මිටනි අ ජැන නිර්වතු ඔබසිී පත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමටට जाය.